සිරුදනයි ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අද දවසේ දේවමාතිගේ වචනය ගැන කතා බහක් එක්ක අදම ඉන්නේ වෙනම පරිසරයක මාත් එක්ක සහෝදරයන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි ඊයේ කතා කරපු ඒ මාතෘකාවත් එක්කම ඉතුරු කොටසට නැත්නම් ඉතුරු ටිකට අපි අද කතා කරන්න ඉතුරු ටික ඒ තමයි මේ ලෝකාකාර නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න පිණිස මනස අලුත් කරගන්න අපේ ආකල්ප වෙනස් කරගන්න වෙනස් ආකාරයක් තෝරගන්න අලුත් වෙන්න. එතකොට ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේම මනස අප තුළ ඇති කරගන්න. අපි ඊයේ කතා කරා යම් කිසි දුරකට නම් විතර ටිකක්ම ප්‍රායෝගික පැත්ත ගොඩක් කතා කරන්න ඕන. බයිබලයේ තියෙන වචනට අනුව නැත්නම් උන්වහන්සේගේ වචනයට අනුව ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් ලියන ලද ඒ වචනයට අනුකූලව ප්‍රායෝගික වර්තමානයේ අපි කොහොමද මේ දේ කරන්නේ? මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි අපි රැකියාව කරනකොට අපි ව්‍යාපාරයක් කරනකොට අපි ලෝකයට එක්ක ගැටෙනකොට ඒ ලෝකයට එක්ක ගැටෙන ඒ ක්‍රියාදාමය තුළ අපි කොහොමද ලෝකාකාර නොවි ඉන්නේ? අපි කොහොමද මොකද්ද එකෙන් අර්ථවත් කරන්නේ? මොකද දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ප්‍රායෝගිකව කොහොමද ඒක කරන්නේ? අන්න ඒක තමයි මම අද කතා කරන්නේ ප්‍රායෝගිකව. දෙවියන්සේගේ වචනේ එක්ක ප්‍රායෝගිකව. ඉස්සෙල්ලා අපි අමතක කරන්න අරකයි. මේ ලෝකේ ක්‍රමය දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. අපි ඒක තේරුම් ගන්න. අපි අවබෝධ කරගත යුතු මූලික කාරණය තමයි මේ ලෝක ක්‍රමය දෙවියන් වහන්සේගේ නෙමෙයි. ඒක යක්ෂය. මේක බබිලෝනි ක්‍රම. මේ ලෝකයේ තියෙන ආර්ථික ක්‍රමය, මේ ලෝකයේ තියෙන ආගමික ක්‍රමය, මේ ලෝකයේ තියෙන දේශපාලන ක්‍රමය බබිලෝනි ක්‍රම. බබිලෝනිය වැටුනේ කියලා එලිදරව පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ ඒක. ඒ ක්‍රමය වැටෙන්න යනවායි දිගේ. විරිදී ක්‍රමය සම්පූර්ණයෙන් සහ මුලින් දෙවියන් වහන්සේ විනාශ කරන්න යනවා. ඉතින් ඒ වුණාට දැනට ක්‍රියාත්මක වෙන්නේ බබිලෝනි ක්‍රමය. එතකොට අපි ඊජිප්තුවේ ඊශ්‍රායල් සෙනග වහලුන් වෙලා හිටියා වාගේ වර්තමාන ලෝකයේ හැම කෙනෙක්ම මේ බබිලෝනි ක්‍රමයේ වහලෙක් වෙලා ඉන්නේ. ඒ ක්‍රමය තුල ඒගොල්ලෝ දියුණු වෙනවා කියලා මේ ආර්ථික දියුණුවක් හොයන්න නැත්නම් සඵලත්වයක් හොයන්න ඒගොල්ලෝ ක්‍රියා කරමින් යනවා. ඒක සබාවටත් ඇවිල්ලා සබාවේ ඒ බබිලෝනි ක්‍රමය තුල සාර්ථක වෙන හැටි පියවර 7 පියවර 5 කේ මිනිසුන්ගෙන් සල්ලි හම්බ කරන ඉගෙන්වීමක් මේ සබාව තුල තියෙනවා. රසෙන් කොටස් කියලා එකතු කර කර මිනිසුන්ව රවටන ක්‍රමයක් තියෙනවා. දැන් ඒක නිසා බබිලෝනි ක්‍රමය යක්ෂයාගේ බව අපි තේරුම් ගන්න ඕනේ. මේ ලෝක ක්‍රමය යක්ෂයාගේ දෙවියන්වහන්සේ කෙනෙක් මේ ලෝක ක්‍රම. ඒක තමයි එලිදරව පොතේ දෙවියන්ස් කතා කරලා කියනවා. ඉස්රායෙල් දෙවියන්ස් කතා කරලා කියනවා සෙනගට මාගේ සෙනගෙනි ඇගෙන් එළියට එන්න. ඇගේ පාපයට හවුල් නොවි ඇගෙන් එළියට එන්න කියලා කියනවා එලිදරව පොතේ 18 වෙනි පරිච්ඡේදය. එතකොට දැන් ඇගෙන් එළියට එන්න කියලා කියන්නේ බබිලෝනි ක්‍රමෙන් එළියට එන්න. ඒකුර ඊජිප්තුවෙන් ඉස්රායෙල් සෙනග වහල්කමින් එළියට ආවා වාගේ මෝසස් කී හාස්කම් දැකලා අපි යේසුස් වහන්සේගේ කාරණා නැත උන්වහන්සේගේ බලය හාස්කම් අත්දැකලා අපි මේ ලෝකයේ තියෙන වහල්කමින් එළියට එන එක තමයි සංසන්දන. උදාහරණ අපේ ඊජිප්තු සෙනග ඊජිප්තුවේ වහල්කමින් එළියට ආවා. අපි දෙවියන්සේගේ ආත්මික සෙනග මේ ආත්මික වහල්කමින් යක්ෂයාගේ මර උගුලෙන් ගැලවෙනවා. දැන් ඔය ගැලවෙනවා කියනකොට මොකද්ද කරන්නේ? දැන් අපි දන්නවා සදාකාලික ජීවනයේ පාපය ගැලීම ඒක ඉගෙනේ මම මේ කතා. මම කතා කරන්නේ ලෝක ක්‍රමයේ වහල්කම. මොකද විශ්වාස කිව්වනේ මහන්සේ ලෝකයාගේ නෙමෙයි කියලා. ඔබට ලෝකය අපිට පීඩා කරන්නේ ඒක නිසා. ඔබට යේසුස් වහන්සේ ලෝකයෙන් නොවෙනවා වාගේම අපිත් ලෝකයෙන් වෙන්න බෑ. ඒත් අපි ලෝකේ ඉන්නවා හැබැයි. මේ ලෝකෙන් අයින් කරන්නේ මම දේශනා කිව්වනේ අයින් කරන්න නෙමෙයි මම යාඥා කරන්න කිව්වා අපි කියෙව්වා. එතකොට අයින් වෙන්නේ නැතුව මේ ලෝකයේ තුල ජීවත් වෙමින් කොහොමද ලෝක ක්‍රමයේ වහලෙක් නොවෙන්නේ? ඒක තමයි මම අද කතා කරන්නේ ප්‍රායෝගිකව. එතකොට දැන් ඉස්සල්ලාම අපි දැනගත්ත දේ තමයි මේ ක්‍රමය දෙවියන් වහන්සේගේ නෙමෙයි, ඒක යක්ෂයා ලෝක ක්‍රමය. ඒතර මම කොහොමද ලෝක ක්‍රමයේ වහලෙක් නොවෙන්නේ? දැන් මම ලෝකේ රැකියාවක් කරනකොට එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරනකොට මේ මිනිස්සු
අපේ ස්වාමිවරු ගොඩාක් වෙලා 99%ක්ම ගැලවීම ලැබපු අය නෙමෙයි ජේසුස් වහන්සේව දන්න අය නෙමෙයි. ඒගොල්ලෝ අනිභක්තික. ඒගොල්ලෝ අනිභක්තික කෙනෙක් ස්වාමියෙක් වෙලා ඉන්නකොට මම ඒ තුල සේවය කරනකොට මම කොහොමද එයාගේ නැත්නම් ඒ ක්‍රමයේ වහලෙක් නොවෙන්නේ? මං කියලා දෙන්න. අපි පොඩි උදාහරණයක් ගමු. ජෝසප්. ජෝසප් යුදෙව්වෙක් හැටියට ඊශ්‍රායෙල් කිරකාරයෙක් හැටියට ඊජිප්තුවේ හිටියා. පාරාවු අනිභක්තික. මොනවද දන්නේ නැහැ. නමුත් ජෝසප් පාරාවුට සේවය කළා. මේ පාරාවෝගේ වහලෙක් වුණේ. ඒ වගේම ඩානියෙල් වහලෙක් විදිහට ඊශ්‍රායෙල් සෙනගගේ යවව වහලෙක් හැටියට බබිලෝනියට අරන් ගියාට නැබුකඩ්නේසර් ඔහුට තානාන්තර දුන්නා. ඊට පස්සේ ඔහු ආපු හැම රජ කෙනෙක්ගේ යටතේම ඔහු සේවය කරා. හැබැයි ඒ කිසිම රජ කෙනෙක් ඩානියෙල්ට වහලෙක් විදිහට සැලකුවේ නැහැ. එයාට තානාන්තර දීලා එයා ගවර්නර්ස්ලා එයා ආණ්ඩුකාරයෙක් විදිහට සැලකුවා. එතකොට ඒ කොහොමද ඒක වුනේ? කොහොමද ඒක වුනේ? අපි ඩානියෙල්ගේ ජීවිතෙන් ජෝසප්ගේ ජීවිතෙන් අරගෙන බලමු පරණ කිසිම නමුත් අලුත් කිසිමුණත් අපි උදාහරණ අරගමු. මොකද අපි ඉන්නේ දැන් අලුත් කිසිම නිසා. දැන් මේ කතන්දර ඔගොල්ලෝ ඔක්කොම දන්න නිසා මම බයිබල් පද අද කියවන්න යන්නේ නෑ වෙයි. හරි. ඒක නිසා එකක් තමයි මම ඉන්න වාතාවරණය හරිම ලස්සන සුන්දර පුසරයක අපි ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මට ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් තියෙන නිසා බයිබල් පදේ මම වැඩි කියවන්නේ නෑ. නමුත් එකක් දෙකක් කියවන්නම්. අපි මේ කතන්දර ඔගොල්ලෝ දන්න. ඔගොල්ලෝ දන්නවා ජෝසප්ගේ කතන්දරේ. ඒත් ජෝසප්ගේ කතන්දරේ ජෝසප් පාරාවෝට වැඩ කරාට පාරාවෝගේ වහලෙක් වුණේ නෑ. බිරිඳින් කියන පාරාවෝ ජෝසප්ට සැලකුවා පාරාවෝගේ දෙවනියා හැටියට. ඒක වුණේ දෙවියන් වහන්සේගේ බලය ජෝසප් තුලින් පාරාවෝ දැක්කා. ඒ නිසා අපි බය වෙන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේගේ සෙනඟ බව අපි දෙවියන් වහන්සේට අයිති බව පාරාවට කියන. පාරාවෝගේ නපේරින ස්වාමිය දැනගන්න ඕනේ මම දෙවියන් සදාහන කෙනෙක්. එයා විශ්වාසම කරයි කමක් නැහැ. හරි. ඔයා දෙවියන් වහන්සේගේ කෙනෙක් බව එයාට දැනෙන්න සලස්වා. ඒ වගේම දෙවියන් වහන්සේ වහා වැඩ කරන තැනට වා සේවය කරන තැනට ඒ ස්වාමියාට ආශිර්වාද කරනවා සමහරට ඔයා නිසා. එතකොට ඒක නිසා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. මොකක්ද නම් එපිස 6 වෙනි පරිච්ඡේදයේ මම පොයක බයිබල් පදයක් විතර අපි කියවමු. 5 වෙනි පදේ එපිස 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා අපි 8 වෙනි පදයේ දක්වා අපි කියවන්නම්. එපිස 6 5 වෙනි පදයේ ඉඳලා ඒකේ කතා කරනවා අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට සේවය කළ යුතු ආකාරය. දැන් අතට ජෝසප් කරෙත් එක. ජෝසප් කරෙත් ඒ විදිහමයි. ඒතර ජෝසප් කරපු දේ අපි බලන්න යනවා එපිස 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා. හරි. අපිට දකින්න අපි එපිසහයේ 5 මෙහෙම අපිට කියනවා 16 ඒ කියන්නේ සේවකයන්ට ක්‍රිස්තුස් වහන්සේට මෙන් මාංශාකාරයෙන් ඔබ සැමගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට බයනුත් වෙවුලමිනුත් ඔබ සැමගේ සිත්වල ඒකාන්තකමින් කීකරු වෙන ක්‍රිස්තුස් වහන්සේට මෙන් කීකරු වෙන්න කියලා තියෙනවා. හරිද? ඒක ඊළඟ පදේ මනුෂ්‍යයන් සතුටු කරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන් මෙන් සිටින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්. හරි. එතකොට දාසයෙක් කරන්න ඕන දේ තමයි එතනින් පෙන්වන්නේ. ඊට පස්සේ කියනවා දාසයෙක් වේවා නිර්දාසයෙක් වේවා එක් එක් අය කරන්නා වූ යම් යහපතක් ඇද්ද
ඊට ස්වාමින් වහන්සේගේ නැවත විපාක ලැබෙන බව දැන ඒ නිසා දැනගෙන يعني ස්වාමින් වහන්සේගේ විපාක ලැබෙන බව දැන මනුෂ්‍යයන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහෙ කරා. ඒක තමයි කරන්නේ. ඒ කියන්නේ ඇහැට පේන්න නෙමෙයි වැඩ කරන්නේ. මොකද ඔයා මේ මේ විශේෂයෙන්ම අපි දකින්න ඕන දේ තමයි මගේ සහෝදරයා සහෝදරිය මේ කියවපු දේත් එක්ක මේ අපි දකින්න ඕන දේ තමයි අපි සේවය කරන්නේ මිනිස්සෙකුට නොව දෙවියන් වහන්සේට බව තේරුම් අරගෙන දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේට වැඩ කරනවා වාගේ තමන් කරන රැකියාව කරා. හරි? එතකොට මොකද නද වෙන්නේ? මම ඔයාලට කියන්න ලොකු ලොකු රහසක් මේකේ තියෙනවා. මේක නිකන් මේ කියපු එකක් ආයාට කරනවා වගේ මෙයාට එහෙම එකක් නෙවෙයි. මේකේ ලොකු ආත්මික රහසක් තියෙනවා. ඒ රහස තමයි මේ. ඔයා මනුෂ්‍යෙක්ව ඔයාගේ ස්වාමියා කරගත්තොත් රැකියාවේ ඔයා මනුෂ්‍යයාගේ ක්‍රමයට යටත්. මොකද ඔයාගේ හිතෙන් ස්වාමියා කවුද ඒක? මනුෂ්‍ය. ඒතර මනුෂ්‍ය ක්‍රමයට යටත් වෙනවා ආත්මික. ඒතර එයාගේ වහල්කමට අහුවෙයි. හැබැයි ඔයා ස්වාමියෙක් වාට මේ ලෝකේ මම මාංශාකාරව හිටියත් එයාගේ හිතෙන් ඔයාගේ ආකල්පයට ඔයා යේසුස් වහන්සේ වාගේ ස්වාමියා කරගත්තා නම් ඔයා මේ මනුෂ්‍ය ක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා එළියට ගිහිල්ලා ඔයාගේ ස්වාමියා දෙවියන් වහන්සේ වුණා යේසුස් වහන්සේ වුණා. එතකොට ඔයාගේ ස්වාමියා කවුද? මනුෂ්‍යෙක් නෙමෙයි. ඒතර මනුෂ්‍යයෙක්ගේ වහලෙක් වෙන්නේ නැහැ. ඔයා ක්‍රිස්තුස් වහන්සේගේ වහලෙක්. ක්‍රිස්තුස් වහන්සේගේ වහලෙක් මෙන් මනුෂ්‍යයන්ට වැඩ කරන්න කියලා තමයි කියන්නේ. මොකද එතකොට මනුෂ්‍යයාගේ වහල් කමින් මේ පොළවේ වහල් කමින් වා මිදෙනවා. බබිලෝනි ක්‍රමයේ වහල් කමින් වා මිදෙනවා. එතකොට ඔයාගේ ප්‍රමෝෂන් එක හරි ඔයාගේ පඩි වැඩිවීම හරි ඔයාගේ සියලු දේ ඔයාට එන්නේ ඔයාගේ මනුෂ්‍ය බොස්ගෙන් නෙමෙයි ස්වර්ගික ස්වාමියා. මොකද වැඩ කරන්නේ යාට? පැහැදිලිද මං කියන්නේ? අපි වැඩ කරන්නේ ඇත්ත ස්වභාවිකව අපි වැඩ කරන්නේ මිනිස්සුන්ට තමයි කම්පැනි එකට තමයි මොනවා හරි දෙයකට තමයි. නමුත් ඔයා හිතෙන් කරන්නේ නැහැ නේද? මම වැඩ කරන්නේ මේ කම්පැනි එකේ වුණාට මම මගේ ස්වාමියා යේසුස් වහන්සේ. මම එයාට කරනවා වගේ තමයි කරන්නේ. ඒක ඔයා නිකම්ම යේසුස් වහන්සේ වාගේ ස්වාමියා කරගෙන වගේ කම්පැනි වගේ රැකියා. මොකද අමතක කරන්න එපා. ඔයාගේ මේ පොළවේ ස්වාමියාගේ ස්වාමියා තමයි යේසුස් වහන්සේ. යා පිළිගත්තත් නැතත්. ස්වාමියා යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ යාට උඩින් ඉන්නවා. ඒතර ඔයා එයාට උඩින් ඉන්න යේසුස් වහන්සේ ඔයාගේ ස්වාමියා කරගත්තා. ඔයාගේ සියලු සැපීම වගේ ප්‍රමෝෂන් හරි වගේ තියෙන පරිදි හරි මොන හරි දේ එන්නේ එයාගේ. ඒතර මේ පොළවේ කවුරු හරි කෙනෙක් ඔයාට විරුද්ධ වෙනකොට ඔයා වෙනුවෙන් පෙනී සිටින්නේ යන්නේ කවුද? ඒ ස්වර්ග ස්වාමියා. මේ පොළවේ බොස් නේ. ඒකයි මේ කතාව කියන්නේ. ඔබතුම මේ කතාව කියන එකේ ලොකු ආත්මික රහසක් තියෙනවා. ඒ ආත්මික රහස තමයි ඔයාගේ හිත ඇතුලේ නැත ඔයාගේ හිතෙන් ඔයා කාවද ස්වාමියා කරගෙන ඉන්නේ. එයා උත්සාහ කරන්නේ මිනිස්යව සතුට කරන්න. එයා උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේ සතුට කරන්න. මිනිස්යන් සතුට කරන්නන් මෙන් නොව ක්‍රිස්තුස් වහන්සේ සතුට කරන්නන් මෙන් තමන්ගේ සේවය කරන්න. ඒක තමයි යේසුස් වහන්සේ අපිට කියන්නේ. ඒක තමයි බයිබලයේ අපිට කියන්නේ. යෝසප් කරේ මොකක්ද? යෝසප් කරේ එක. යෝසප්ගේ බලය දැක්කා. යෝසප් පාරාව යෝසප් ප්‍රසිරදී දුන්නා. යෝසප් ඒ විශ්වාසය කැඩුවේ නැහැ. එයා විශ්වාසවන්තව එයාට දුන්න දේ ඉෂ්ට කරා. පාරාව එයා කිසි දෙයක් බැලුවේ නැහැ. පාරාවගේ පවුලේ අය හැර අනිත් සියලු දේ යෝසප් යටතට දැම්මා. කොහොමද ඒක කරේ? යෝසප් විශ්වාසය දිනාගත්තා. දෙවියන් වහන්සේ පාරාවගේ හිත හැරුවා. උදාහරණ ෂැඩ්‍රක් මේෂ ඩබල් නිකෝ දානවා ගිනි උදුරකට. එයාට නමස්කාර කරන්න කියනවා දෙක. එයා කිව්වේ නැහැ මම රජුරුවන්ව සන්තෝෂ කරන්න කියලා හිතාගෙන මම රජුරුවන්ව සන්තෝෂ කරන්න මේ මම මේ දේ කරනවා කියලා වැන්දේ නැහැ රූපෙට. මම රූපෙට වැන්දේ නැත්තම් රජුරුව මාව පහ කරලා දායි මගේ ජොබ් එකෙන් කියලා ඒක කරන්න ගියේ නැහැ.
ඒක නිසා ඒක රවටන්න ගියේ නැහැ කිලිම කෝ බෑ රජතුමනි අපි নমස්කාර කරන්නේ නැහැ උදර කියනවා ඔබ දානවා ගිනි උදුනකට කමක් නැහැ මගේ දෙවියන් වහන්සේට පුළුවන් අපිව බේරගන්න එහෙම නොකළත් අපි ඒකට වඳින්නේ නැහැ රජතුමනි මොකද වුනේ ගිනි උදුනට දැම්ම පිච්චුන්නේ නැහැ යේසුස් වහන්සේ ඇවිල්ලා ඒගොල්ලන්ව බේරගත්තා රජු රෝගීනවා ශැඩ්‍රක් මේෂක් අබඩ්නිගෝගේ දෙවියන් වහන්සේ තමයි දෙවියන් වහන්සේ මොකද එයා ඒ බබිලෝනි ක්‍රමයෙන් එළියට ආව බබිලෝනිය වහලෙක් වෙලා ඉඳ දානියුත් එහෙම යාඥා කරා කියලා චෝදනා කළා සිංහයන්ට කන්න දැම්ම වෙන සිංහයන් කටවල රජුර මොකද කරන්නේ දානියලකට ගියා දානියල්ගේ දෙවියන් වහන්සේ දෙවියන් බබිලෝනියේ හිටියා බබිලෝනියේ වහලෙක් ස්වභාවික වහලෙක් හිටියාද ආත්මිකව දානියල්ගේ ස්වාමියා වුණේ දෙවියන් ඒ නිසා බබිලෝනි ක්‍රමයෙන් යා එළියට ගියා බබිලෝනි ක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා බබිලෝනියේ වහලෙක් නොවි දෙවියන් වහන්සේට සේවය කරන කෙනෙක් හැටියට එයා ඉදිරිපත් වෙච්ච නිසා බබිලෝනි ක්‍රමයට යටත් වුණේ ඔක හරි සරල ඔක සරල රහස අද අපි මොකද කරන්නේ අද අපි සේවය කරනකොට වාගේ පොළවේ ස්වාමිගුරු ඉන්න එයාට කී කරු වෙන්න එයා කිව්වොත් දෙයක් කරන්න හැබැයි වාගේ හිතේ වාගේ ස්වාමියා කවුද එයා නෙමෙයි වාගේ ස්වාමී ස්වා යේසුස් වහන්සේ සෝනි මම මේක වාට කරනවා වගේ මම කරා වාගේ ස්වාමියා ඔබ වහන්සේ මට මේ රැකියාව ඒ නිසා මම ඒක විශ්වාසවන්තව කරා එයා ඉන්න වෙලාවට එයාට පේන්න වැඩ කරන්න ඕනේ නෙමෙයි වා විශ්වාසවන්තව දීලා තියෙන දේ හිටියත් නැතත් ඔයා කරා විශ්වාසවන්ත එතකොට වාගේ රිවෝඩ් එකේ ඉන්න පාඩු වාගේ විපාකේ ප්‍රතිවිපාකේ ඉන්න පාඩු වාගේ පොළවේ ස්වාමියාගෙන් නෙමෙයි යේසුස් වහන්සේ මොකද වාගේ ස්වාමියා ඔයාගේ ආකාරයට ඔයාගේ හිතේ විදිහට වාගේ ස්වාමී යේසුස් වහන්සේ දැකද වෙන්නේ මේ ලෝකාකාර නොවෙනවා කියන්නේ යන්නේ ඒකයි අපි මේ ලෝකේ හිටියත් මේ ලෝකේ වහලුන් නෙමෙයි අපි මේ ලෝකේ ජීවත් වෙනවා අපි මේ ලෝකේ රැකියාවන් කරනවා අපි ව්‍යාපාරයක් කරනවා අපි ව්‍යාපාරය කරනකොට අපි අවංකව කරන්න අවශ්‍යයි අපිට වංචා කරන්න බෑ ව්‍යාපාරවල අද ගොඩාක් වංචාවන් තියෙනවා අද ව්‍යාපාර ලෝකයේ හිම් පිටින්ම වංචාවෙන් දූෂණයෙන් පිරිච්ච ලෝකයක් හැබැයි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපි ඒ කිසි දෙයකට සහභාගී වෙන්න බෑ අපි එකෙන් එහා ඉන්නේ ඒතර කවුරු කියයි එහෙම විශ්වාස කරන්න බෑ කියලා මමත් විශ්වාස කරපොත මොඩ් බිස්නස් කරපු කෙනෙක් මං කම්පැනි එක ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හිටියේ මං දන්නවා ඒ සමාජයේ සිදුවෙන දේවල් ඒ සමාජයේ දූෂණය මම දන්නවා ඒතරේ ඒ දූෂණය තුල අපි අහුවෙන්නේ නැතුව යට වෙන්නේ නැතුව ඒ දූෂණේ බබිලෝනි ක්‍රමයෙන් එහාට ගිහිලා අපි ඒකට ඉහළින් ක්‍රියා කරන්නේ අපි නිර්භීතව හිටගන්න හිටගත්තු විතරයි අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි පෙමී සිටින්න අවශ්‍ය. ඒ නිසා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි කියලා කියනකොට මගේ ආදරණීය සහෝදරයා. ඒකෙන් අදහස් කරන්නේ මේ ලෝකයේ අනිත් මිනිස්සු කරන දේ නොකරන්න. මේ ලෝකයේ අනිත් මිනිස්සු හැසිරෙන විදිහට නොහැසිරෙන්න. මේ ලෝකයේ අනිත් මිනිස්සු කාරණාවලදී බියපත් වෙන ආකාරයට අපි බියපත් වෙන්න හොඳ නැහැ. වදනද වට කම්පැනි එක වැඩ කරන කෙනෙක් නම් අපි දන්නවා කම්පැනි මේ දවස්වල ඒ ව්‍යාපාර වල නැත්නම් බිස්නස් වල කම්පැනිස් වල ගොඩාක් කම්පිටිෂන් තියෙනවා තරඟකාරී ස්වභාවය ඒ තුල එක එක්කෙනාට විරුද්ධව කේලාම් කීම එක එක්කෙනාව කපලා අයින් කරන්න එක එක්කෙනාට චෝදනා කරන එක හොරෙන් පිටුපස්සෙන් ගිහිල්ලා බෙලි කපන එක ගොඩක් තියෙනවා උන්ට ආ එහෙම ලක් වෙන කෙනෙක් වෙන්න පුළුවන් වා ක්‍රිස්තියානි කෙනෙක් හරිට එහෙම ඔයාට විරුද්ධව වාගේ බොස්ට ගිහිල්ලා කවුරු හරි කේලාම් කියලා ඒ බොස් වාට බනිනකොටම මොකද කරන්නේ? ඔයාගේ ප්‍රතිචාරය වෙන්න ඕන මොකක්ද? දැමත කරන්න එපා. ඔයාගේ හිතෙන් ඔයාගේ ස්වාමියා කරගෙන ඉන්නේ යේසුස් වහන්සේ නම් ඔයාගේ බොස් බනිනකොටම මතක් කරගන්න එයාගේ බොස් ඔයාගේ බොස්. හරි. ඔයාගේ ස්වාමියා එයාට ඉහළින් ඉන්න කෙනෙක් බව මතක් කරන්න එපා. එහෙම මතක් කරගෙන ඔයා අරයා බනිනකොටම අර ස්වාමියට කියනවා ස්වාමීනි මම මේ කරගෙන ඉඳලා ඔබ වහන්සේ දන්නවා ඔබ වහන්සේ දන්නවා මේ කෙනා මට දොස් කියන්නේ නිර්අපරාධී ස්වාමීනි ඔබ වහන්සේම ප්‍රතිචාර දක්වා මොකද මගේ ස්වාමියා ඔබ වහන්සේ ඒකට මොකද නද කියන්නේ යේසුස් වහන්සේ ඔයා වෙනුවෙන් පෙනී සිටිනවා ඔයාගේ ඇඩ්වොකේට් වා ඔයාගේ නීතිඥයා වගේ ඔයා වෙනුවෙන් පෙනී සිටිනවා හරි දෙවියන් වහන්සේ මත යැපෙනවා කියන්නේ ඒක
ලෝකාකාර නොවෙනවා කියන්නේ ඒක. ඔයා ලෝකාකාර විදිහට ගිහිල්ලා අර ලෝකෙින් අනිත් මිනිස්සු ප්‍රතිචාර දක්වනවා වගේ එයාට විරුද්ධව දේවල් කරන්නයි ඔයා නිදහසට කරුණු දක්වන්නයි යන්න එපා. යේසුස් වහන්සේට චෝදනා කරනකොට යේසුස් වහන්සේ මොකද කරේ? කටවාගෙන ඉන්න. යේසුස් වහන්සේට චෝදනා කරනකොට එයා කටවාගෙන ඉන්නේ. බොරු චෝදනා කරනවා. කටවාගෙන ඉන්න. මොකද? ස්වාමින් වහන්සේ, යාගේ පියාණන් වහන්සේ සියලට ඉහළින් ඉන්න බව දන්නවා යේසුස් වහන්සේ. එනිසා එයා කටවාගෙන ඉන්නේ. පියාණන් වහන්සේ උත්තර දුන්නා. එයාට. එනිසා අපිට චෝදනා කරනකොට කලබල වෙන්න එපා. කලබෙන්න එපා. මේ මිනිසුන්ගේ හැටි මිනිසුන්ට වෛර කරන්නවත් එපා. සතුරාට ප්‍රේම කරන්න කියන අපිට කියන කින්නේ නෑ. ඒ නිසා යේසුස් වහන්සේගේ දරුවෙක් හැටියට මිනිස්සු වාට චෝදනා කරනකොට ඔයා ගැන කියලා බොරු කියනකොට බොරු වෙන්න වාට චෝදනා කරන තල්ලි යේසුස් වහන්සේම කියන නුඹලා ප්‍රීති වෙන්න. උඩ පණින්න. මොකද නුඹලාගේ ස්වර්ගයේ විපාකේ වැඩි. ඒ වගේම අපිට ඉස්සෙල්ලා හිටපු දිව්‍යනසගේ දාසයන්ට මේ වගේ ලෝකයේ මිනිස් වේදේ කළා. එනිසා තමයි සහෝදර සහෝදරි සැලෙන්න එපා. කලබල වෙන්න එපා. අධෛර්ය වෙන්න එපා. ඔයාගේ සිත අධෛර්ය වෙලා මලානික වෙන්න එපා. මොකද ඔයාගේ ස්වාමීන් වහන්සේ ඔයා වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි ඔයාගේ හිතෙන් එයාව ඔයාගේ රැකියාවේ ස්වාමියා හැටියට සලකන්න ඕන. රැකියාව වෙනමයි ආගමික ජීවිතය වෙනමයි කියලා දෙකක් නැහැ. ඔයාගේ හැම වෙලාවම පැය 24ම රැකියාව කරත්, ගෙදර හිටියත්, කාර්යාලෙ ඉද්දත් මොන දේ කළත් ඔයාගේ ස්වාමියා ස්වාමියාමයි. ඒ යේසුස් වහන්සේ. ඒ යේසුස් වහන්සේගේ රැකියාවේ ස්වාමියා වුණාම රැකියාවේ වාට එන ප්‍රශ්නවලදී ඔයාගේ ස්වාමියාට උත්තර දෙනවා. ඒක මම අත්දැකලා තියෙනවා. මගේ පුද්ගලික ජීවිතේ මම අත්දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ සියල්ලේ දෙවියන් වහන්සේ බයිබල අපිට කියනවා අපි උන්වහන්සේව ප්‍රසන්න කරන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේට ප්‍රසන්න ලෙස ජීවත් වෙන්න අවශ්‍යයි. අපිට 1 කොරින්ති 10 අපි ඊයේ කියවුවනේ ඔවුන්ගේ සමහරෙක් ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූයේ නැත කියන. ඒ මොකද දෙවියන් වහන්සේ ගැන යැපෙන්නේ නැතු ඒගොල්ලෝ ලෝක ක්‍රමයේ මත යැපිලා ඊජිප්තුව ගැන හොඳ කියනවා. එතකොට ඊජිප්තුව ගැන අපත කියන්න ගත්තහම හරි එතකොට දෙවියන් වහන්සේට කලකිරුණා කියන්නේ. මොකද නැවත අර ආපු තැන ගැන ඒගොල්ලෝ හොඳ කියනවා. අපි ලෝකයෙන් මිදිලා ඇවිල්ලා අපහු ලෝකේ හොඳ කියන්න ගත්තොත් දැන් අපි ආපහු නැවත ලෝකාකාර විදිහට හැසිරෙන්න ගත්තොත් දෙවියන් වහන්සේ අපි ගැන ප්‍රසන්න වෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නේ අපිට මොන දේ වුණත් අර ෂැඩ්‍රක් මේෂක් අබද්දිකෝ කිව්වා වගේ ගිනිඳුනට දානකොට මේ දෙවියන් වහන්සේට පුළුවන් අපි උදාරවන්න. හැබැයි ඒසේ නොකළා. ඒසේ නොකළා. අපි අර රූපයට වඳින්නේ. එතකොට ඒ වගේ දෙවියන් වහන්සේ මත යැපෙනවනම් වාගේ ජීවිතය ගැනපා. අන්න එතකොට දෙවියන්ස ප්‍රසන්නයි. දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන කෙනා හිතෝපදේශ 17 කියනවා දෙවියන් වහන්සේ ගැන ප්‍රසන්න වෙන කෙනා එයාගේ සතුරන් පවා දෙවියන් වහන්සේ එයාට මිතුරු කරන්න සලස්වන. දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන කෙනා හිතන්නේ හරි හිතෝපදේශ සමන් 16 හිතෝපදේශ 16:7 ඒකේ තියෙනවා මිනිස්සුකගේ මාර්ගවලට ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු සමගි කරනසේ. මිනිස්සුකගේ මාර්ගවලට ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වෙනක අපේ මාර්ගයේ ගැන ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ අපේ මාර්ගය යේසුස් වහන්සේගේ මාර්ගය වුණොත්. නැත්නම් උන්වහන්සේ ප්‍රසන්න නැහැ. අපේ මාර්ග ස්වාමින් වහන්සේගේ මාර්ග වෙයි. යේසුස් වහන්සේ කොහොමද හැසිරුණේ විදිහට අපි හැසිරෙන්නේ. දෙමත කරන්න එපා. යේසුස් වහන්සේත් රැකියාවක් කරා, බිස්නස් එකක් කරා මේ ලෝකේ. හා? දන්නව? අවුරුදු 15 16 වගේ ඉඳලා වයස අවුරුදු 30 වෙනකන් යේසුස් වහන්සේ බිස්නස් එකක් කරා.
වඩු වෙකට දීවට සප්පදා යේසුස් වහන්සේ යත් රැකියාවක් කරා මොකද එයා ආදායම් මාර්ගයක් ලැබුවා එයාගේ පවුල නඩත්තු කරන්න වැඩිමහල් පුතා හැටියට දරුව තව හිටියා සහෝදර සහෝදරියන් හිටියා අම්මා හිටියා රක බලාගෙන තාත්තා මිය ගියාට පස්සේ මේ ලෝකේ තාත්තා මිය ගියා ජෝසප් එයා තමයි බිස්නස් එක බාරගත්තා එයා තමයි වැඩිමල් පුතා එයා තමයි පවුල රැක බලාගා එයා රැකියාවක් කර අවුරුදු 30 වෙනකම් ජේසුස් වහන්සේ අවංකව ඉදේ කරා උතු හැදුවා මේස හැදුවා ඇඳවල් හැදුවා ලීබඩු සප් අද කඩේ ලීබඩු සප්පුවක් දාලා තිබුණා එයා තමයි හැදුවේ ඉතින් යා රැකියාව ව්‍යාපාරයක් කරපු කෙනෙක්. ජේසුස් වහන්සේ රැකියාව ව්‍යාපාර කරන එක පාපයක් නෙමෙයි. වැරදි නෑ. හැබැයි ඒක දෙවියන් වහන්සේට කරන විදිහට කරනවා. පාවලුතුමා කරා ව්‍යාපාරය. ටෙන්ට් හැදුවා. සේවයට ආවට පස්සෙත් කරාත් සේවය. අපි දකිනවා අකලා ප්‍රසිලා ටෙන්ට් මේකර්ස්ලා නිසා ඒගොල්ලෝ තේ බිස්නස් එකේ විතපු නිසා පාවලුතුමා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ව්‍යාපාර කරා කියලා. ඒ ව්‍යාපාරය තුළ පාවලුතුමා ආදායමක් ලැබුවා. එයා කියනවා මම නුඹලගෙන් කෑවේ බිව්වේ නැහැ. මම මගේ මහන්සියෙන් හම්බ කළා තමයි මම කෑවේ බිව්වේ කියලා පාවලුතුමා. කාලයක් යනකම් එයා එයාගේ මහන්සියෙන් හම්බ කරපුවා තමයි අවීදම් කරේ සේවය. එක දවසක් කාලයක් ආවා එයාට තවදුරටත් වැඩ කරන්න කාලයක් තිබුණ නැති කොට. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එයා ව්‍යාපාරයක් කළා. ව්‍යාපාර රැකියා කරන එක වරදක් නෙමෙයි. හැබැයි ඒක දෙවියන් වහන්සේට කරා. ඒක පුදුම් ලාභේ ලබන්න විතරක් කරන්න එපා. ඒක දෙවියන් වහන්සේගේ දෙයක් හැටියට කරා. ඒක ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් මම අපේ ව්‍යාපාර කරන ඇයට මම කියන්නේ ඔයාගේ ව්‍යාපාරේ චයර්මන් කරගන්න දෙවියන් වහන්සේට. ඔයා නෙමෙයි චයර්මන්. එයයි චයර්මන්. ඔයා සේවකෝ. ඒත් ව්‍යාපාරේ යාවි. රැකියාවක් කරන කෙනා තමාගේ ස්වාමියා යේසුස් වහන්සේ තමාගේ ස්වාමියා කරගන්නවා වාගේම ව්‍යාපාරය කරන කෙනා තමන්ගේ ව්‍යාපාරයේ චයර්මන් සභාපති නැත්නම් ප්‍රධානියා යේසුස් වහන්සේ කරගා. එතකොට එයාගේ තමයි ව්‍යාපාරය. ඔයා එයාගේ සේවකයෝ. එතකොට ඒ ව්‍යාපාරය කරන දේ තීරණවලදී එයාගෙන් අහලා තීරණ ගන්න. වාට ඕනන තීරණ ගන්න එපා. මම මේ දේ කරන්නද කියලා ස්වාමීන් වහන්සේගෙන් අහන්න. එතකොට ස්වාමීන් වහන්සේගේ ව්‍යාපාරය උන්වහන්සේ ගන්නවා. මොකද ඒ තුලින් දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ නිවිඩය මනුෂ්‍යයන්ට උන්වහන්සේ ගෙනියනවා ඒ ව්‍යාපාරය තුල. ඒ වගේම තමයි රැකියාව. ඔයා රැකියාව කරන ස්ථානයේ වාට පීඩා කරනකොට වාට ප්‍රශ්න ඇති කරන අය ඉන්නකොට ඔයා දෙවියන් වහන්සේට යටහත්ව දේවල් කරනකොට අන්‍යය බලන ඔයා දිහා බලන ඒ අය ඔයා තුලින් යේසුස් වහන්සේව දකින. ඒක නිසා මගේ ආදරණීය සහෝදර සහෝදරී ලෝකාකාර වෙනවා නැත්නම් මේ ලෝකයේ ආකාරයට සමාන නොවෙනවා කියන්නේ මේ ලෝකෙ විදිහට රස්සාවල් බිස්නස් මුකුත් කරන දු පැත්තකට වෙලා බර භවනා කරන එක නෙවෙයි. බරද තේරුම් ගන්න එපා. අපි මේ ව්‍යාපාර රැකියාවන් කරන්න ඕනේ මොකද එතන තමයි අන්ධකාරය තියෙන්නේ. ඒ අන්ධකාරය තියෙන තැනට අපි යන්න ඕනේ. හැබැයි කරන විදිය ලෝකාකාර නෙවෙයි. ඔයාට ව්‍යාපාරය කරනකොට කවුරුරි කෙනෙක් වට මුදල් දෙන්න තියෙනකොට ඒ දෙන්න මුදල් දුන්නේ නැහැ කියලා ඔයා සාප කරන්න බෑ. මං අහලා තියෙනවා එහෙම සාප කරන්න. යාඥා කරන අරුට හෙන හත වදින්න ඕනි කියන්නේ. එහෙම හෙන හත කියලා කියන්නේ නැහැ. ක්‍රිස්තියානි යාඥා කරන මොනවාද යාඥා කරන්න. ස්වාමීනි අකුණු සැර එවා බලය පෙන්වන්න. ඒ කියන්නේ හෙලගාපන් කියලා කියන්නේ. මට බය කන් දෙකට ඇහිලා තිබුණා. ස්වාමීනි අකුණු සැර එවා බලය පෙන්වන්න. පල්ලි ගවල නැහැ. එන ගහපන් කියලා කියන්න එපා මිනිස්සු. එයාට සමාව දෙන්න. ඔයා ණයට දෙන්න එපා ණයට ගන්නත් එපා. එතකොට එහෙම කරා නම් ඒක ඔයාගේ වැරද්දක්. එයා සල්ලි දුන්නේ නැත්නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක් ඔයා විසඳ ගන්න. එන ඉල්ලන්න එපා. මොකද ඒක තමයි ලෝක ක්‍රම. ලෝකාකාරයේ සමාන නොවෙනවා කියන්නේ අන්න ඒක. බබිලෝනි ක්‍රමෙන් එළියට එනවා කියන්නේ ඒකම ව්‍යාගතින් සමාන. රැකියාව කරන්න ව්‍යාපාර කරන්න ඒක ස්වාමීන් වහන්සේට කරන වගේ කරා මනුෂ්‍යයන්ට නොව ක්‍රිස්තුස් වහන්සේට කරන්න කරන්න මොකද එතකොට වාගේ විපාකය එන්නේ මනුෂ්‍යයන්ගෙන් නෙමෙයි. එතකොට ඔයාට මේ පොළවේ ලෝකාකාර ක්‍රමිනද ලෝක ක්‍රමයට ඔයා වහලෙක් වෙන්නේ නැහැ. හරිද දානියෙල් පොත බබිලෝනියේ වහලෙක් හැටියට ගෙනිච්ච දානියෙල් වහලෙක් නොවී සිටියේ කොහොමද?
උවහලෙක් නෙමෙයි. උවහල් ක්‍රමයට යටත් වුණේ නැහැ. උවහල් තෝගේ මිතුරන්. ඒ දේ ඒගොල්ලන්ගේ කරේ කරන්නේ කොහම නැහැ. මං කරන්නේ. නිර්භීත. හැබැයි යටහත්. කරන්නේ නැහැ රජතුමනි. ඔබට අපි ගරු කරනවා. මේකට නම් අපි බඳින්නේ නැහැ. ගිරිය උදුනට දානවා. කමක් නැහැ දාන්න. ඒත් අපි බඳින්නේ නැහැ. ඒ මොකද? අර වහල් ක්‍රමයට අපි යටත් වුණා. මොකද එයාගේ ස්වාමියා දෙවියන් වහන්සේ බව ඒගොල්ලෝ දැනගන්න. නැත්නම් රජුරෝ ප්ලීස් කරන්න හිටියේ. රජතුමා ප්‍රසන්න කරන්න නම් ඒගොල්ලෝ හිටියේ. අකමැත්තෙන් හරි කරනවා. පස්සේ සමාවිල්ල. අද ඒකනේ කරන්නේ ගොඩක් අය. ආ බොස්ලා කරන්න කිව්වම දේවල්, වැරදි දේවල්, දෙවෙනසට විරුද්ධව කරන්න කිව්වම ඒගොල්ලෝ හිතනවා මේ කරන දේ නැත්නම් බොස්ගෙන් ෂේප් වෙන්න බෑනේ. ආ රස්සාවක් නැති රස්සා නැතුණයි කියලා මිනිස්සු කණ්ඩ දෙන්නේ නැහනේ නේ. කියලා බොස්ව ෂේප් කරගන්න එක කරලා පස්සේ ගිහලා සමාවිල්ල. ඒ ඩබල් ගේම් ක්‍රමේ හරියන්නේ නැහැ. ඒක දෙවෙනසට ප්‍රසන්න නැහැ. ඒ නිසා නිර්භීත වෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් මනුෂ්‍යයන් ඉදිරි නිර්භීත වෙන්න, ශරීරයේ මරණ මනුෂ්‍යන්ට බය වෙන්න එපා. වාඩ රැකියාව දුන්නේ දෙවියන් වහන්සේ නා. ඒ දෙවියන් වහන්සේ දුන්න රැකියාවේදී ඔයාගේ ස්වාමියා කරගන්න යේසුස් වහන්සේද. ඔයා සේවය කරන්නේ මනුෂ්‍යයාට නෙවෙයි ස්වාමීන් වහන්සේට. ඔයා වැඩ කරන තැන ඔයාගේ ස්වාමියා මනුෂ්‍යෙක් ඇති තවරේ ස්වාමියා හැටියට. නමුත් එයා නෙමෙයි ඔයාගේ අත්ත ස්වාමියා. ඔයාගේ හිතේ. ඔයාගේ පැත්තෙන් බැලුවාම ඔයාගේ ස්වාමියා යේසුස් වහන්සේ. එනිසා ඔයාගේ රිවෝඩ් එක ඉන්නේ උන්වහන්සේගේ. ඔයා බුදු සේවය කරන්නේ උන්වහන්සේට කරනවා. අර බොස්ට පේන්න නෙමෙයි. අවංකව විශ්වාසවන්තව වට දුන්න කාර්ය ඉෂ්ට කරන. උපරිමයෙන් යේසුස් වහන්සේට කරනවා. අන්න එතකොට ඔයාගේ රිවෝඩ් එක යාගෙන. ප්‍රතිඵලය උන්වහන්සේගෙන්. ලෝක ක්‍රමයට ලෝකාකාර නොවනවා කියලා කියන්නේ මේ ලෝක ක්‍රමේ බබිලෝනි ක්‍රමේ වහලෙක් නොවි සිටිනවා කියන්නේ. ඒ වගේ අවස්ථාවකදී වට රැකියාව අහිමි වුණොත් වාහිතන දෙවියන් වහන්සේ අවතාරී කිය. වාහිතනද මේ මුළු විශ්වයේ මාතු දෙවියන් වහන්සේ මේ පොළවේ තියෙන සියලු වස්තු අයිති රත්තරන් රිදී මුතුමැණික් අයිති දෙවියන් වහන්සේ ඔයාව බඩගින්නේ තියෙනවා. උන්වහන්සේ වෙනුවෙන් ඔයා ඉන්නේ. කවදාද? මම කොහොමද මම එහෙම කරලා තියෙනවා මම දන්නවා උන්වහන්සේ කවදාවත් උන්වහන්සේ වෙනුවෙන් ඔයා නැගී සිටියෝ පිණි සිටියෝ ශැඩ්‍රක් මේෂ දබද්දිගෝ වගේ දෙවියන් වහන්සේ ඔයාව තව උසස් කරන්නේ. ඒකයි ආදර්ශය. ඒකයි දෙවියන් වහන්සේ අපිට කියන්නේ. මේ ලෝකේ ආකාරයට සමාන නොවු. දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා දැනගන්න. මේ මානසිකත්වයෙන් ලස්කරපා. අපේ තියෙන මේ මානසිකත්වය මිනිස්සු සන්තෝෂ කරන මානසිකත්වය. මිනිස්සු ඉදිරියේ යහපත් වෙන මානසිකත්වය. මිනිස්සු ඉදිරියේ රඟපාන. අද සභාවනල ගොඩක් අය කරන. මිනිස්සු ඉදිරියේ රඟපාන. ඇත්ත පෙන්වන්න දෙන්නේ නැහැ. ඇත්ත යට කරගෙන. බොරු දේවල් රඟපාන. ඒ කරන්න එපා. කරන්නේ පරංගපාන්නේ පරංගපාන්න ඕනේ නැහැ. ඇත්ත ස්වභාවය. දෙවියන් වහන්සේ ඉදිරි අවංකව නිර්භීතව මනුෂ්‍යයන් ඉදිරියේ ප්‍රසන්න වෙන්න, මනුෂ්‍යයන් ඉදිරි ජනප්‍රිය වෙන්න දේවල් කරන්නේ පා. දෙවියන් වහන්සේ ඉදිරියේ සියල්ල විවෘතව අවංකව කරා. එතකොට ඔයාගේ අතින් වරදක් වුණා. වරදක් වුණා. පසු වීමක් වුණා. දෙවියන් වහන්සේ ඔයා වෙනුවෙන් පිණි සිටිනවා. දෙවියන් වහන්සේ අර ස්වාමියාට කතා කරන හරිට එදා දෙවියන් වහන්සේ පාරාවට කතා කරා වගේ. එදා දෙවියන් වහන්සේ නෙබුකඩ්නෙස්සට කතා කරා වගේ. එදා දෙවියන් වහන්සේ පෝරෙෂ්ට කතා කරා වගේ. ජෝසප්, ඩානියෙල්, ෂැඩ්‍රක්, මේෂක්, අබද්නෙගෝ වෙනුවෙන් දෙවියන් වහන්සේ පිණි සිටියා වාගේ ඔයා වෙනුවෙන් පිණි සිටිනවා. හැබැයි ඔයා වාගේ ස්වාමියා යේසුස් වහන්සේව කරපා. ආමෙන්. ඒක තමයි දැන් අපි බලාපොරොත්තු. ලෝකාකාර නොවනවා කියන්නේ මේ ලෝකයේ ඉඳගෙන මේ ලෝකයේ ජීවත් වෙමින් මේ ලෝකයේ විදිහට රැකියාවන් කරමින් මේ ලෝකයේ විදිහට ව්‍යාපාර කරමින් හැබැයි ලෝකාකාර නොවී සිටින්න. මේ ලෝකයේ ව්‍යාපාරය තමයි අතර. පවුල් තුන් අතරේ ලෝකයේ ව්‍යාපාරය. ටෙන්ට් හදපු. ඒක ආත්මික විශ්වාස ගන්න වෙන්නේ කරේ. අද නම් ආත්මික බිස්නස් කරන අය ඉන්නවා චර්ච් එක ඇතුලේ ගොඩක් අය. ඒක වෙන කතාවක්. මම ඒගොල්ලෝ කතා කරන්නේ දෙවියන් වහන්සේව බිස්නස් එකක් කරගන්න එපා. දෙවියන් වහන්සේ විකුණලා කන මිනිස්සු ඉන්නේ. ඒව නෙමෙයි. පාවුලතුමා ටෙන්ට් හැදුවා.
යේසුස් වහන්සේ පුතු මේස හැදුවා. බඩු කරපා. රැකියාවක් කරා. ඒක අවංකව උන්වහන්සේ කරා. පාලුතුමා අවංකව රැකිය ව්‍යාපාරය කළා. ඒ තුල දෙවියන් වහන්සේගේ නාමයට ගෞරවය. ඒ තුල එයා නිර්භීතව දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි. යේසුස් වහන්සේත් එහෙමයි. පාලුතුමත් එහෙමයි. තවයි ඉන්නේ පිටු ගොඩක් අපි දකිනවා. පිලමන් කියලා පොතක් තිබුණා. පිලමන් පොත. එයා පළ ව්‍යාපාරිකෙක් ලොකු ව්‍යාපාරිකෙක්. එයා ව්‍යාපාරිකෙක්. එයා ගොඩ ලොකු බිස්නස් කෙනෙක්. වහලුන් එයා යටතේ හිටපු අය කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙකුත් සභාවේ හිටියා. පාලුතුමාගේ සේවය තුන. එයාට කියන්නේ හරි විදිහට වේතනය ගෙවන්න, පරිදි ගෙවන්න. යේසුස් වහන්සේගේ විදිහට ක්‍රියා කරා. උන්වහන්සේ ප්‍රසන්න ලෙස ඒක කරා. ඒතර ලෝකේ අපිට ඉන්න පුළුවන් ලෝකාකාරම ලෝකේන අනිත් මිනිස්සු කරන දේ නොකර අපිට රැකියා කරන්නත් පුළුවන් ව්‍යාපාර කරන්න. බෙටික තමයි. නිර්භීතව. ඩබල් ගේම් තියෙනවා. ඒකයි වෙන්නේ. මම හිතනවා මම අද ඔයගොල්ලොත් එක්ක කතා කර මේ කෙටි පණිවිඩය. මේක වෙලාව මම ඔයගොල්ලන්ට දෙන්න හදපු දේ. ඒ තමයි ප්‍රායෝගික තත්ත්වය. මේ ලෝකයේ සිටියත් ලෝකාකාර නොවී සිටි මේ ලෝකයේ ජීවත්වන අපි මේ ලෝකයේ විදිහට ව්‍යාපාර රැකියාවන් කරත් බැබිලෝනි ක්‍රමයේ මේ ලෝක ක්‍රමයේ වහලෙපු නොවි ඊට ඉහලින් කොහොමද අපි මේ දේ කරන්නේ කියන එක තමයි මම අද පෙන්නන්නේ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික වර්තමාන සමාජයේ දෙවියන් වහන්සේ අපි සූදානම් කරන්නේ ආලෝකයක් කරා. ඔයා රැකියාව කරන තැන ඔයා ආලෝකයක් වෙනවා. ඔයා ව්‍යාපාරය කරන තැන ඔයා ආලෝකයක් වෙනවා. ඔයා රැකියාව කරනකොට ඔයාගේ ස්වාමියාට විතරක් නෙමෙයි, ඔයාගේ අනිත් සහෝදර සේවකයන්ටත් ඔයා ආලෝකයක් වෙනවා. ඔයා හරි විදිහට හැසිරෙනවා. ඔයා ව්‍යාපාරයක් කරනකොට ඔයාත් එක්ක ව්‍යාපාරෙදි ගනුදෙනු කරන අන්‍ය භක්තිකයන් ඔයා ආලෝකයක් වෙනවා. ඒ අය ඔයා තුලින් ක්‍රිස්තුස් වහන්සේව දකින්න අවශ්‍යයි. ඒක තමයි යේසුස් වහන්සේ ඔයාගේ මගෙන් අනේදී ඔයා කරනකොට දෙවියන් වහන්සේ ඔයා ගැන ප්‍රසන්න. ඔයා ගැන ප්‍රසන්න වෙනකොට එයාට විරුද්ධව වැඩ කරන අය පවා දෙවියන් වහන්සේ එක්ක සමගි කරව. සමගි වුණේ නැත්තම් ඒක නව අයින් කරනවා. එනිසා ස්වාමීන් වහන්සේ මතය තුන. අර මම නිතරම කියනවා මම නාපු කතාවක් මේ මගේ මිත්‍රයෙක්ගේ බෑගේ ගහලා තිබිච්ච එකක් තමයි. My boss is a Jewish carpenter. මගේ ස්වාමියා යුදෙව් වඩුවේ. මම ගෙන ආඩම්බරින් කියලා. එනිසා උන්වහන්සේ මේ ලෝකයේ විදිහට රැකියාවක් ව්‍යාපාරයක් කළා. එනිසා රැකියාව ව්‍යාපාර කරන එක වරදක් නෙමෙයි. වරදවා තේරුම් ගන්න. ඒ රැකියා ව්‍යාපාර කරනකොට අවංකව විශ්වාසවන්ත වේදේ කරන්න ඒක ක්‍රිස්තුස් වහන්සේට කරන්නක් මෙන් කරන්න. ඒ නිසා ඔයාගේ හදවතේ ආකල්පය විය යුත්තේ ඒ කරන රැකියාව රැකියාවේ ස්වාමියා ක්‍රිස්තුස් වහන්සේ කරගෙන. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරයේ චයාමන් ප්‍රධානියා ක්‍රිස්තුස් වහන්සේ කරගන්න. ඒක ක්‍රිස්තුස් වහන්සේ ව්‍යාපාරයේ ප්‍රධානියා කරගන්න. ඔයා සේවකෙක් විදිහට අනේතොට තීරණ ගන්නේ ස්වාමී ප්‍රධාන. ඔයා ඒ තීරණ ක්‍රියාත්මක කරනකොට ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙන එක අහන දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේගේ දෙයක් සාර්ථක වෙන්නේ. ආමේ. එනිසා අපි අද දවසේ අපි සියලු දේ ස්වාමීන් වහන්සේට බාර කරමු. අපි යාඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේගේ දුන්න අනුග්‍රහය නිසා සතුටුයි, ඔබ වහන්සේගේ කරුණාව නිසා සතුටුවන්ත වෙනවා. ස්වාමිනිය ඔබ වහන්සේ අප සමග නිසා සතුටුයි. එදා ජෝසප් සමග සිටියා වූ, දානියෙල් සමග සිටියා වූ, ෂැඩ්‍රක් මේෂක් අබද්නිගෝ සමග සිටියා වූ දෙවියන් වහන්සේ අප සමගද සිටින නිසා අපි සතුටුයි. ස්වාමිනිය අපි ඔබ වහන්සේ වෙනුවෙන් පෙනී සිටින කල්හි ඔබ වහන්සේ අපිව ආරක්ෂා කරන බවත් ඔබ වහන්සේ අපිට ස්වාමිනී ඒ ලෝකේ වහල්කමින් මුදවලා ඔබ වහන්සේගේ ජයග්‍රාහී මාවත අපිව රැගෙන නිසා ඒ පොරොන්දු නිසා අපි සතුටුයි වෙන අතර ස්වාමිනිය අපිද එදා දානියෙල් හැසිරුණා වාගේ ෂැඩ්‍රක් මේෂක් අබද්නිගෝ හැසිරුණා වාගේ
මේ ලෝකේ වහල්කමින් මිදි, බබිලෝනියේ වහල්කමින් මිදි. ඒ බබිලෝනියේ වහල්කමට ඉහළින් ඔබ වහන්සේට කීකරු වෙන පිණිස අපව මඟ පෙන්වමින් ඔබ වහන්සේගේ මාර්ගය රැගෙන යන්න කියලා අපි ඉල්ලනවා. දැන් ස්වාමීනි මේ වචනේ අසුවා වූ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් වසා මුද්‍රා ඔබ වහන්සේගේ ශුද්ධ භූතයන් බාර කරනවා, යටත් කරනවා, කැප කරනවා. අප තුලින් ඔබ වහන්සේම ගෞරවය ලබා ඒ ව්‍යාපාරික ස්ථානවල, රැකියා කරන ස්ථානවල මේ සහෝදර සහෝදරියන්ව ආලෝකය කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමීනි. අන්ධකාරයේ වෙසෙන අයට ආලෝකයක් ඔබ වහන්සේ උසස් කරන්නට කියලා ඉල්ලනවා. සියලු ගෞරවයේ මහිමය ඔබ වහන්සේට දෙනවා ස්වාමීනි. මෙන්න ඔබ වහන්සේ වුන් තුලින් ගෞරවය ලබා නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන. හොඳයි, අපිත් එක්ක තුන සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හෙට නෙමෙයි මේ සතිය අන්තයේ ඔයගොල්ලොත් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන සතියෙත් මේ වගේම කතා බහක් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය අධිකව පවතී. ආමෙන්.